මීට පෙර අවස්ථාවකදී නම් පෙට්‍රල් තමයි අඩු වුණේ, ඩීසල් අඩු වීමක් වුණේ නැහැ. මෙවර අඩු කිරීමේදී ඩීසල් වලට ප්‍රමුඛතාවය දෙනවද ඔබතුමා? නෑ, අඩු කිරීම හෝ වැඩි කිරීම තීන්දුව වෙන්නේ ආනයනය මිලත් එක්කනේ. ලෝකේ ඕනම රටක් ගන්න වෙන ඕනම රටක් පෙට්‍රල් තමයි මිල අඩු ඩීසල් වලට වැඩි. හැබැයි අපේ රටේ ඩීසල් භාවිතා කරන ප්‍රමාණය වැඩි නිසා ඩීසල් වලට හැමදාම සානාධාරයක් දීලා තිබුණා. හැබැයි අපි අඳුනා දීපු මිල සංශෝධනය සහ මිල සූත්‍රයත් එක්ක අපිට තව දුරටත් එවැනි සානාධාර දෙන්න බැහැ කියන එක තමයි අපි තීරණය කරේ. ඒ අනුව ඩීසල් මිල අපි ලාභයක් තියාගන්නේ නැතුව, අලාභිකුත් නැතුව අපිට මිල අඩු වෙන අවස්ථාවවලදී සහනය ලබා දෙන්න අපි ඉදිරියටත් කටයුතු කරනවා. දැන් අද 15 වෙනිදා මම මුදල් අමාත්‍යාංශයට යවලා තියෙන ඔවුන්ගේ නිරීක්ෂණ ලබා දෙන්න. ඒ තොරතුරු ලබා දුන්නට පස්සේ තමයි අපි තීන්දුව කරන්නේ අද මිල වෙනස් වීමක් කරනවද, මිල වෙනස් වීමක් නොකරනවද, වැඩිවීමක් කරනවද, අඩුවීමක් කරනවද කියන එක.